ব্ল্যাক টিরে අපයාර ගිය සතියේ ඔයාලා බලන්න ඇති සමහරු නම් හිටියේ නැහැ. කමක් නැහැ. නේද? පොඩි වැඩක් අද මේ කරන්න තියෙන මුලින්ම ඔයාලා මේ කොළ කැබැල්ලක් ගන්න. කොළයක් ගන්න, හාප්සිට කොළයක්ම වෙන්න ඕනේ. පොඩි කොළ කැබැල්ලක්. ඒ කියන්නේ හරිද? ඔව් පොඩි කොලයක් මේ වගේ. සපාට කොලයක්ද? ඔව් පාට කොලයක් වුණා කමන්නේ. මේ වගේ කොල කැබැල්ලක් ගන්න. සෙමිනාරිය දෙන්න. කඩදාසි කොලයක් වුණත් කමක් නෑ. හොඳද නිකන් පත්‍ර කොලයක් වුණත් කමක් නෑ. වගේද? ඕ කමක් නෑ. මේ වගේ කොලයක්. හරි, දැන් මේ කොලේ කොච්චර දිගක් දිගක් තියෙනවද? මේ කොලේ කොච්චර දිගක් තියෙනවද? ඉතලා කියා. සෙන්ටිමීටර් 10ක් විතර. සෙන්ටිමීටර් 10ක් විතර දිගයි. ඔව්, අනිත් අයගේ උත්තර කියන්න මට නිකන් හිතලා කියන්න. සර් මගේ සෙන්ටිමීටර් 15යි. සර් මගේ සෙන්ටිමීටර් 11යි. නෑ, එහෙම මේ සෙන්ටිමීටර් කියන්න බෑ. ඔව්, පැන්සල විතර දිගයි. එහෙම කියන්නත් පුළුවන්. පැන්සලෙන් භාගයක් දිගයි. එහෙමත් දිග කියන්න පුළුවන්. මේ වඩා චුට්ටක් විතර වැඩිලු සමහරුන්ගේ. හැබැයි පුතේ මම මෙන්න මෙහෙම එකක් කියනවා අහන් ඉන්න. මම කියනවා ඔයිට වඩා මේ කොළ කැබැල්ල නේද දික් කරන්න පුළුවන්. කොහමද දික් කරන්න පුළුවන්? ඉස්සලා අහගෙන බලාගෙන ඉන්න. ඔයාලා මේ ඉරන්න ඕනේ එක. ඔව්, මේක ඉරන්න ඕනේ දැන්. හැබැයි මේ බලාගෙන ඉන්න මේ රව් මට ඉරන්නේ. තේරුණාද? රව් මට ඉරනවා. ඕ, මේ විදිහට අපිට වෙන් කරන්නේ නැතුව නේද? වෙන් කරන්නේ නැතුව රවුමට ඉරාගෙන යනවා මේ විදිහට. මේ බලන්න. පොඩි තීරුවක් වගේ නේද? ඔ මේ වැඩි තැන් ඕන කඩලා දාන්න පුළුවන්. මේ මුළු එහෙම අහුනොත්, මේ මුළු අහුනොත් ඒ ටික කඩලා දාන්න.
මෙහෙම ඉරාගෙන ඉරාගෙන යනවා හැබැයි මැදදි කැඩුනොත් අපේ වැඩේ මේ දෙතරින් ඉවර වෙනවා කඩන්න බෑ කැඩෙන්නේ නැති වෙන්න මේ විදිහට ඉරාගෙන ඉරාගෙන යන රවුම් හැදේ බොහොම ඉවසීමක් තියෙන්න ඕන ඒත් නෑ සෙට් එක ඉවසීමක් තියෙන්නත් ඕන මේ වැඩේට ඒ වගේම පිළිවෙලක් තියෙන්නත් ඕන දැන් ඔයාලගේ ගෙදර වැඩත් එහෙමනේ නේ බොහොම ඉවසීමෙන් පිළිවෙලට ක්‍රමවත්ව තමයි අපි කරන්න පුරුදු වෙන්න ඕන අපි බලමු කාටද ඉවසීම තියෙන්නේ කියලා පිළිවෙල තියෙන්නේ කාටද කියලා බලමු मेंढ दें दिखाए मेरे बैंकरान ने पा सारे का मैंने तो गोड़ा दिखे का काम है, दें उधार की हुई खड़ादासी को ले सेंटीमीटर दहायाक दिखाई के ला पेंसल निकाल दिखाई के ला बालान को इवसी में वैध करो, नहीं तो निकाल वैधी पूरा काल्पना कर लोते हैं मैं करांड बेरी दे वाले आपटे करांड बोलूँगा හරි දැන් මේ කොන් දෙක ගම් එකකින් අලවන්න මේ. දැන් ඔය බේස්ලට් එක. ගම් එකකින් කොන් දෙක අලවමු. හරි දැන් ඉතින් මේකෙන් අපිට වලල්ලක් හදා ගන්න පුළුවන් මේ අතේ දාන්න නේද සර් මම හදුවා සර් විනි හදුවා बालकुआ आते दाल पेन्ना आ हुंदाई
ඔව් ඒ වගේ කප් තමයි ආ තා කාඩ් දෙන්නන්න පුළුවන් සෑම ආකාරයකට ආකාර ගොඩාක් දීලා මෙන්න තියන්සගේක ඔය ලොකු පොලයක් අරගෙන තියෙනවා සර් මේ තෙම මිගෙක ආ ලොකු පොලේ ලොකු වැඩි හතරගේ ඒකයි ඔය වගේ මේ සර් තෙම මිගේ ඔව් තියන්සයි බලමු ඉතින් පාට පොලකින් හදන්න සර් තෙම මිගේ තෙම මිගේ සර් තෙම මිගේ ආ තෙමුනි බලමු සර් පාන් කොගේක ආ හොඳයි පානුක ගියා බලමු සාදේ හොඳයි රවුමට හරියටම රවුමට කැමුට පානුක හොඳේ පාට පොලේකි ඔව් ඔය සාරා බලමු ආ හොඳයි සර් නබෝගේ සර් සනුකගේ ආ සනුක තා සනුකගේ ගොඩාක් දිග පුතක් නේද ඔව් චූටි කොලයක් ගත්තනම් තමයි ලස්සන එකක් එන්නේ नवोदे तेनुमी आओ तेनुगी का होता है यो पौड़ी को लिया करेंगे तीन हाँ हाँ होता है आप इधर दें गोड़ा करेंगे यो देख का इतनी आप इतने इगरगान ने ओका हादने के आप इगरगान ने बे इरेन ने नेतीव ने द फले वेंकरान ने नेतुव नोकेडी करने वाला इवसी में खोले हैं නේද නොකඩි කරනවා නම් ඔන්න හොඳයි. ඔයාලට ඉවසීම තියෙනවා. පිළිවෙලට වැඩ කිරීමට ඉවසීම අවශ්‍යයි නේද? පිළිවෙලට අපිට වැඩක් කරන්න ඉවසීම ඕන. දැන් ලස්සනට ඔයාලගේ වැඩ පොත් තියාගන්න හොඳ ඉවසීමක් තියෙනවා. නේ? පාසල් පොත්වල වැඩ ලස්සන කරගන්න නම් ඉවසීමෙන් වැඩ කරන්න ඕන. කලබලයෙන් වැඩ කරොත් අපිට ලැබෙන්නේ අවලස්සන එකක් නැත්නම් වැරදි එකක් තමයි ලැබෙන්නේ. ඉවසීමෙන් වැඩ කරන ළමයින් තමයි ලස්සන දේවල් ලැබෙන්නේ. පැහැදිලිද? ඒක හොඳ දෙයක් ඉවසීම කියන එක. රයිට් මේක මේ නිර්මාණ වල ගෙනදි කරන්න පුළුවන් නැවත නැවත නේද? ඉවසීමෙන් කරලා බලන්න තව තව ලස්සන මාල වලලු හදා ගන්න පුළුවන් කොළ ඉරලා මාල හදන්නත් පුළුවන් වලලු හදන්නත් පුළුවන්. ඒර් මාල හදන් ලොකු කොලයක් ඕන. ඕ ටිකක් ලොකු කොලයක් ඕ. නේද? ඔයිට වඩා වෙනවා. මාමගේ දෙරදි පණින ගෙම්බෙක් හැදුවා. ආ පණින ගෙම්බෙක් හැදුවා. වෙරි ගුඩ්. හරි. ඒක මේ ක්‍රියාකාරකම් කරලා බලන්න නැවත පොදේ. රයිට්. එතනින් අපි ඉගෙන ගනිපු එක අපි ලියලා තියමු පොතේනේ. ඔව් මොකද අපි ඉගෙන ගත්තේ? आदर्श पाठ पुड़वाणी
පිළිවෙලට පිළිවෙලට සහ යොසීමෙන් වැඩ කිරීමට පිළිවෙලට වැඩ කිරීමට ඉවසීම පිළිවෙලට වැඩ කිරීමට සර්මන කොටේ දලියන්න ඕනේ ඕ යාලන් කොටේ පිළිවෙලට වැඩ කිරීමට ඉවසීම අවශ්‍යයි. ලියලා අපි කොපි කරලා තියාගන්නමු පාඩ පැසලට. පාඩම පොතේ ලියන්න ඕනේ. ඔව් මේක පරිසරයේ පොතේ ලියලා. කොටුවක් ඇඳගන්නකො වටේට. අපි මේ ක්‍රියාකාරකමෙන් ඉගෙන ගනිපු දේ තමයි ලියුවේ. හොඳද? आदर्श पाटे කලබලින් වැඩ කරලා කතා කරු ලියන යාළුවෝ ඉන්නෝනේ කැතට වැඩ කරන යාළුවෝ ඔයාලා නම් හොඳයි ආන්නේ අයට පෙන්වන්න පුළුවන් මේ ආදර්ශ පාඩේ සර් මම ආදර්ශ පාඩේ ඉස්කෝලේ ගෙනිහිල්ලා පිටියේ අලවනෝ ආහා දැන් ඉස්කෝලේ යන්න ළඟයිනේ නේද? එතන එවිලා අනිද්දා සඳුදා ඉස්කෝලේ පටන් ගන්නනේ. ඔහුගේ සඳුදාට ඉස්කෝලේ පටන් ගන්න ඕනේ ඔයාලට. ඔව් සර්. පටන් ගන්නේ පන්තිත් තියනවද? ඔව් අපි පන්ති පටන් ගන්න කවුරු කරපු නේද? හොඳයි ආදර්ශ පාඩේ ලියුවනේ ලස්සන අපි බලමු නේද මෙන්න එක තැනක් ඔයාලේ පන්ති කාමරය පිළිවෙලට ලස්සනට තිබෙනවා නම් මෙතන වැඩ කරන්න ආසයි දැන් ඉස්කෝලේ යන නිසා ළඟදිම නේද පන්ති කාමරය ගැන ඔන්න දැන් ආයිමත් හිතන්න වෙනවා ඔයාලටනේ ඉස්කෝලේ පන්ති කාමරය ගැන නිවසෙත් එහෙමයි නේද Taman වැඩ කරන अलंकार गिदरा निवसे पाड़ कर
ලස්සනට පිළිවෙලට තියාගන්න එක ඔයාලගේ වගකීම. එතකොට තමයි අපිට නේද? හොඳට වැඩ කරන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට. නැත්තම් අර කැතට තියෙනකොට අපිට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. හිතට සතුටක් දැනෙන්නේ නැහැනේ කැතට තියෙනකොට. නේද? ඒ නිසා ගෙදරත් තමන් වැඩ කරන පොත් මේසය ඒ තැන ලස්සනට තියාගන්න. මේ සමහර විට පොඩි තැනක් වෙන්න පුළුවන්. ඒ තැන උනත් පැන්සල් වෙනම තියලා, මකන කෑලි වෙනම තියලා නේද? පන්ති පොත් වෙනම, ඉස්කෝලේ පොත් වෙනම ඒවා පිළිවෙලට තියලා එහෙම කරන්න ඕන. රයිට්. ඒ පන්ති කාමර. දැන් මේ බලන්න මේ 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 ඉස්කෝලේ ළමයින්ට වාඩි වෙන්න ඩෙස්වත් නැහැ. ඩෙස් පුටු නැහැ. දුප්පත් ඉස්කෝලයක්. ඒ වුණාට මේ පිළිවෙලට ඉන්නව නේද? පැදුරු වල වාඩි වෙන්නේ. ඒ පිළිවෙලට වාඩි වෙලායි. ඔයාලට නම් හැමදේම තියෙනවනේ නේ? ආ මේ ළමයින්ට මොකුත් නැති ළමයි. පන්ති කාමරයත් ලස්සන කරගෙන උදෑසන රැස්වීමේදීත් අපිට පිළිවෙල තියෙනවා නම් ගොඩක් ලස්සනයි නේද? උදෑසන රැස්වීමේදී මේ වගේ බලන්න. උදෑසන රැස්වීමේදී බෑග් එල ගන්න නෑනේ. ආ මේ පාසලේ එහෙම වෙන්නේ නැති. මේ හවස රැස්වීම වෙන්නේ නැති. ඉස්කෝලේ ඇරලා යන වෙලාව තමන් නේද මොන වගේ තත්වයක හිටියා දුප්පත් උනත් පොහොසත් උනත් පිළිවෙල ඉතාම වැදගත් දැන් මේ ළමයි ගොඩාක් දුප්පත් ඉස්කෝලේ යන ළමයි ඒත් පිළිවෙලට ඉන්නවා ඔය මේ වගේ නිර්මාණ කුවරු ගෙදරක් තියෙන්න පුළුවන් ඉස්කෝලේ තියෙන්න පුළුවන් නේද ඒවත් අපි පිළිවෙලට වැඩ කරන්න ඕන. ඔය තමන්ගේ නිවසත් අපි පිළිවෙලට තියාගෙන ඉන්න ඕනනේ. නිවස නිවස. right. මැටියෙන් හැදුවත් කමක් නැහැ නේද? ගෙදර මැටියෙන් හදලා තිබුණත්, පොල්ලතු හැවිලි කරලා තිබුණත්, ඒත් පිළිවෙලට තියාගෙන ඉන්න ඕන නම් බොහොම ලස්සනයි. right gewat e hama tanama idiwerata tiyana lassana ara dan me wage tibunoth madawala wal neida ehema tibunoth kata tana kolawa awila ehema tibunoth kata hari tiye piliwalak tibena tan gana thamai owala e dakke habai ti piliwalak karaganna bohoma iwasimak tiyena neida hari puthe ඉතින් ඒ පාඩමෙන් අපි ඉගෙන ගත්තේ එහෙනම් ඒ ටික. හොඳයි අපි ඊළඟ කොටසට යමු. දැන් ඔයාලගේ ගෙදර අවට පරිසරයේ ප්‍රදේශය මැසි මදුරුවෝ ඉන්නවනේ මැස්සෝ ඉන්නව මදුරුවෝ ඉන්නවනේ. ඔයාලා දැකලා තියෙනවනේ තව හානිකර සත්තු ඉන්නෝ කිංතුල්ල වගේ සත්තු නේද? ඊට පස්සේ තවත් සත්තු ඉන්නවා එක එක අපට හානි කරන සත්තු මැක්කෝ වගේ අය නේද හානි කරන සතුන්ගේ තොර ස්ථානය තොර කියන්නේ ඒ අය නැති තැන නේද හානි කරන සත්තු අඩු තැනක් නැත්නම් නැත්තරම නැති තැනක් විදියට අපේ නිවස නැත්නම් පන්ති කාමරය තබාගන්නේ කොහොමද පාසල හා අවට ප්‍රදේශය එහෙම නැත්නම් ඔයාලගේ නිවස සහ නිවස අවට නේද කොහොමද එහෙම තියාගන්නේ ඉතින් ඔයාලා දන්නවනේ පුතේ මේ අපේ අවට පරිසරය ඒටි වතුරයින් කල්ලේක මේ උඩ පෙලියෙන් අතට තියන්න ඕන ඔව් ඒ වගේ ඒවත් කරන්න පුළුවන් හොඳ ඇතුට්ටක් අහගෙන ඉන්නකෝ තියන්නේ නේද අපි පුතේ
මේ අපේ පරිසරයට අනිසි දේවල් ඒ කියන්නේ ඔය මේ පරිසරයට ගැළපෙන්නේ නැති දේවල් නේද අපි ඒව දාන්න නරකයි එළියට නේද කුණු වලට මේ නැත්තම් පරිසරයට නිදා වයිනවා කියලා අපි කියනෝ නේ පරිසරයට අපි ඒව නරකයි මොනවද මේ අනවශ්‍ය දේවල් දැන් නැති ෂොපින් කවල සමහර විට प्लास्टिक दान वेनम तैनाक पिए नो वीडियो काटू दान वेनम तैनाक पिए नो नेद दिरायनो कैलिकासन दान वेनम तैनाक पिए नो खाड़गासी आयुकरने वदान वेनम तैनाक पिए नो नेद ये वाले तब वेनम डास बीन ने काट पिए पासले पिए नो हिम नेद तीन आपी डास बीन ने का खुनुपादु नक्ता बागे नी मितामर बैदेगा नेद तीन पांती कामरे तो आले गी हिमे तमंगे कामरे इधर तमंगे कामरे अक्ती ना तमंग लड़करन तैनाक तीन वाला इतना तापी आपत्ते याना दे वालो इतने वाले वाले के खाड़े दासी देंगे अरे ये रफू खाड़े दासी बुली है नहीं एक बीमटने यहाँ पे दान ने में दास तीन ने का लगता नहीं आने ये वाली ये पैन साल कूड़ू इधर पास से ओयाला इवर में ना वे देवर नहीं ओयाला तो ओवर ना वे पार्ट कैडुरु पार्ट नहीं कार्डबोर्ड कैल ये वाली ये दान ना तो वाले वे ना दास तीन ने का किया गया नहीं कौन दाय नहीं कौन दाय इतने में दास तीन वेल इन समाहरण देवाल आप टक गांडन पुलवान कुते ये वाली आप टक विविध देवाल हाथान न पुलवा मनोद हाथान न पुलवा निर्माण हाथान न पुलवा वाला दान नवाद एक है ना आप ही आयन कराना देवाल नहीं ये वाले के ना आप टक निर्माण या खादान पत्ते में दामन देवाली प्रयोजन गांडन पुलवा आन्ना हरी ये वत दामन देवाल नहीं आप टक नयवत प्रयोजन ऐट गांडन पुलवा निर्माण योदागेन නිර්මාණයක් හදමු. ඉවත දමන දේවල් යොදාගෙන නිර්මාණයක් හදමු. පෙරතෙන් නැද මම හදපු නිර්මාණේ. ආ පෙන්වන්න බලන්න. नाओ ने
අග්නිපෙට්ටි යොදාගෙන මොකද හදන්න තියෙන්නේ? යුද්ධ ටැංකිය. යුද ටැංකියක් නිර්මාණය කරලා. හොඳයි. හැබැයි ඕකේ වෙඩි තියන්න එපා හොඳේ. අනේ වගේවා. හොඳයි නවෝත්. බොහොම ස්තුතියි පෙන්නුවාට අපට. එහෙනම් හැමෝම කල්පනා කරලා නිර්මාණයක් හදලා සර්ට ෆොටෝ එකක් එවන්න. හොඳද? සර්ගේ WhatsApp නම්බර් එක වෙනස් වෙලා ඒක ඔයාල දාන්න බැති. සර් හතරා මේ හදුවා එක. ඒ කියන්නේ ඔව් මේ දැම්මම හදුවද? නෑ සර්. ලීකුඩු වලින් හදුවේ. ආ හා හරි. හරි ඒක මට ෆොටෝ එකක් දාන්න හොඳේ. ඕන අලුත් එකකුත් හදලා මේ ෆොටෝ එකක් ඔයාලට දාන්න පුළුවන්. හොඳද? right. now p හරි පුතේ right එහෙනම් අපි ඊළඟ වැඩේට යමු පේනවද බලන්න ඔව් මම මේ පෙන්නන පින්තූරය පේනස ඔය තුත්තක් ඉන්න නැවත ලොකු කරලා බලමු මේ පින්තූරය බලන්න එහෙම නැත්නම් මේක බලන්න ස්පීතාල වල තියෙනවස මෙන්න මේක රෝක අපිට පෙන්නුවානේ දවසක්. දවසක් පෙන්නුවානේ. පුතේ මේ ඉවත දමන දේවල් වලින් ප්‍රයෝජන ගන්න නම් මේ විදියට වෙන් කරන්න ඕන අපි කසල වෙන් කරනු. නේද? දැන් මේ මුලම එකේ දාන්නේ පේපර්. පේපර් කියන්නේ කඩදාසි. කඩදාසි දාන්න විතරයි මේ කොළපාට බඳුන තියෙන්නේ. දෙවෙනි එක කහපාට එක ඒකේ දාන්නේ ප්ලාස්ටික් ප්ලාස්ටික් කැබලි නේද අයින් කරන ඒවා දාන්න විතරයි මේ කහපාට එක තියෙන්නේ ඊළඟට මේ කෑන් කෑන් කියන්නේ ඔය අපි කියන ඇලුමිනියම් වගේ දේවල් ආන්න ඒවා දාන්න කළු පාට එක ග්ලාස් ග්ලාස් කියන්නේ වීදුරු වීදුරු වර්ග දාන්න තමයි මේ කළු පාට නේද වීදුරු බිඳෙන දේවල් ඒ වගේ දේවල් සර් තේනවි යෝගා කරන් ඒක හිලි කරලායි මල් පැලයක්කින් ආහා ඕ එහෙමත් පුළුවන් රතු පාට එකකුත් තියෙනවා ඒකෙත් අපිට දාන්න නේද ඔය ඉතුරු වෙන වෙනත් දේවල් ඒවත් අපිට දාන්න පුළුවන් නැත්නම් ඔය ඔයාලේ තියෙන මේ පරිගණක නේද කොටස් තියෙනවනේ ඔය ඒ කියන්නේ ඔය අයින් කරන විදුලි උපාංග නේද විදුලි උපාංග තියෙනවනේ අයන් එක පිච්චුනා නම් අන්න ඒක විසි කරන්න තැනක් නැහැ නේද පුතේ හීටරේ පිච්චුනොත් අන්න ඒක නේද පරිගණකේ ෆෝන් ෆෝන් එකක් කැඩුනොත් ඒක විසි කරන්න බෑනේ අපිට මේ අන්න ඒව දාන්න. right ඒ විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. නේද? වෙන් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔයාලට මේ